සුබ දවසක් සියලුම දෙනාට මගේ YouTube channel එකත් එක්ක එකතු වෙච්ච ඔබ සියලුම දෙනා මම ඉතාමත් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් කියන්න ඕනේ මේක මගේ පළවෙනි වීඩියෝ එක. මම මේ වගේ වීඩියෝස් පෙළක් සම්පූර්ණ ගණිතයේ විෂය නිර්දේශය ආවරණය වෙන විදිහට සූදානම් කරගෙන තියෙනවා. මම මෙහෙම වීඩියෝ පෙළක් සූදානම් කරන්න හේතුව උනේ ගොඩක් අය කියන දෙයක් තමයි ගණිතය කියන්නේ හරි අමාරු විෂයක්. ගණිතය කියන්නේ හරිම නීරස විෂයක්. අපිට ගණිතය එපා වෙලා තියෙනවා. අන්න ඒ හේතුව තමයි මට පදනම් වුණේ මේ විදිහට වීඩියෝ පෙළක් නිර්මාණය කරන්න. ඉතින් මම ආරාධනා කරනවා ඔබටත් ගණිතය එපා වෙලා නීරස වෙලා නම් එකතු වෙන්න අපේ ගණිත පන්තියත් එක්ක. ඔබට නීරස වෙච්ච ගණිතය අපි රස විදිහට ඉගෙන ගමු. ඉතින් අද මම සූදානම් කරගෙන තියෙන පාඩම තමයි කුලක පාඩම. මේ කුලක පාඩමෙන් මම බලාපොරොත්තු වෙනවා පරිමිත කුලකයක් කියන්නේ මොකක්ද? අපේමිත කුලකයක් කියන්නේ මොකක්ද? සම කුලක, තුල්‍ය කුලක, උප කුලක කියන්නේ මොනවද කියලා ඔයාලට උගන්වන්න. ඉතින් ඊට කලින් අපි මතක් කරගෙන ඉමු ඔයාලගේ කලින් ශ්‍රේණිවලදී 6 7 8 ශ්‍රේණිවල ඔයාලා කුලක සම්බන්ධයෙන් ඉගෙනගත්ත මූලික දැනුම අපි මතක් කරගමු. මොකද ඒ මූලික දැනුම නැතුව මේ ටිකට යන එක ටිකක් අමාරුයි. ඒ නිසා අපි කුලක සම්බන්ධයෙන් තියෙන මූලික දැනුම මතක් කරගමු. මුලින්ම අපි ඉගෙන ගන්න ඕනේ කුලකයක් කියන්නේ මොකක්ද කියලා. ඔයාලා දැනටම දන්නවා කුලකයක් අඳුරගන්නේ කොහොමද, කුලකයක් කියන්නේ මොකක්ද, කුලකවල තියෙන විශේෂ ලක්ෂණ මොනවද. ඔයාලා දැනටමත් දන්නවා, අපි ඒව මතක් කරගමු. හරි, කුලකයක් කියන්නේ මොකක්ද? අපි කුලකයක් කියලා කියනවා නිශ්චිතව හඳුනාගත හැකි දෑවලින් සමන්විත සමූහයකට තමයි අපි කුලකයක් කියලා කියන්නේ. මේ කුලකයේ තියෙන දේවල් අපිට නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. පොදු ලක්ෂණයක් මගින් මෙන්න මේවා තමයි මේ කුලකයේ තියෙන්නේ කියලා අපිට අඳුරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම මේ කුලකයේ අයිති කුලකයේ ඇතුළට යම් කිසි දෑ සමූහයක් එකතු වෙලා තියෙනවනේ, මෙන්න මේ කුලකයේ ඇතුලේ තියෙන දේවල් වලට අපි කියනවා කුලකයක අවයව කියලා. හරි, එහෙනම් අපි බලමු උත්සාහ කරලා කුලකයක් අඳුරගන්න අපිට පුළුවන්ද කියලා. හිතන්න මම මේ කියන දේ කුලකයක්ද නැද්ද කියලා. ලංකාවේ දිස්ත්‍රික්ක. ලංකාවේ දිස්ත්‍රික්ක කිව්වහම අපිට අඳුරගන්න පුළුවන්ද බැරිද? අපිට පුළුවන් ලංකාවේ දිස්ත්‍රික්ක කිව්වම නිශ්චිතව මෙන්න මේව තමයි ලංකාවේ දිස්ත්‍රික්ක කියලා අඳුරගන්න. අපි දන්නවා ලංකාවේ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. මෙන්න මේව තමයි එහෙනම් මේ කුලකයේ ඇතුළට යන්නේ. මෙන්න මේව තමයි මේ කුලකයේ අවයව කියලා අපිට නිශ්චිතව හඳුනා ගන්න පුළුවන්. එහෙනම් ලංකාවේ දිස්ත්‍රික්ක කියන්නේ කුලකයක්. අන්න ඒ වගේ අපිට නිශ්චිතව හඳුනාගත හැකි දෑවල් වලින් සමන්විත සමූහයක් තමයි අපි කුලකයක් කියලා හඳුන්වන්නේ. මේකත් හිතන්න බලන්න. දක්ෂ සිසුන්, මේක කුලකයක්ද? මේක කුලකයක් වෙන්න නම් අපිට දක්ෂ සිසුන් කවුද, මොනවටද දක්ෂ කියලා අඳුරගන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි මේ විස්තර කරලා තියෙන විදිහට අපිට පුළුවන් අඳුරගන්න කවුද මේ දක්ෂ සිසුන්, මොනවටද දක්ෂ, කොහොමද මේ දක්ෂකම මනින්නේ, එහෙම අඳුරගන්න අපිට බෑ. එහෙනම් මේක කුලකයක්ද? නෑ, මේක කුලකයක් නෙමෙයි. ඇයි? අපිට ඒකේ තියෙන අවයව, මේක හැදිලා තියෙන දෑ සමූහය අපිට නිශ්චිතව හඳුනගන්න බෑ. එහෙනම් ඒක කුලක ගණයට අයිති වෙන්නේ නැහැ. හරි, අපි බලමු ඔයාලා 8 වසරේ ඉන්නකොට, 8 ශ්‍රේණියේ ඉන්නකොට ඉගෙන ගත්තා මතකද කුලකයක් නිරූපණය කරන්න ක්‍රම තුනක් තියෙනවා කියලා. මොනවද කුලකයක් නිරූපණය කරන්න තියෙන ක්‍රම තුන? එකක් තමයි මේ කුලකයේ තියෙන අවයව පොදු ලක්ෂණයක් මගින් පැහැදිලි කරලා, පොදු ලක්ෂණයක් මගින් විස්තර කිරීම මගින් කුලකයක් නිරූපණය කරන්න පුළුවන් කියලා ඉගෙන ගත්තා. දෙවැනි ක්‍රමය තමයි කුලකයේ අවයව සංගල වරහණක් තුල ලියා කුලකයක් නිරූපණය කරන්න පුළුවන් කියලා ඉගෙන ගත්තා. තුන්වැනි ක්‍රමය තමයි කුලකයක් වෙන් රූප සටහනක, වෙන් රූප සටහනක් මගින් කුලකයක් නිරූපණය කරන්න පුළුවන් කියලා ඉගෙන ගත්තා. හරි, අපි මතක් කරගමු කුලකයක් උදාහරණයක් විදියට අරගෙන කොහොමද මේ ක්‍රම තුන පාවිච්චි කරලා අපි කුලකයක් නිරූපණය කරන්න කියලා. හරි, මොකක්ද අපි ගන්න කුලකය? අපි ගමු ප්‍රථමක සංඛ්‍යා 0 10 අතර ඇති ප්‍රථමක සංඛ්‍යා කුලකය ගමුකෝ. අපි හැමෝම දන්නවා
ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. එහෙම නේද? මොනවද ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මතකයිනේ ඔයාලා 6 වසරේ ඉඳන් ඉගෙන ගන්නවා ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. මම මතක් කරන්න. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොකක්ද? ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ එකක් එම සංඛ්‍යාවත් පමණක් සාධක ලෙස පවතින සංඛ්‍යාවලට අපි කියනවා ප්‍රථමක සංඛ්‍යා කියලා. හරිනේ? එහෙනම් අපි දැන් බලමු ප්‍රථමක සංඛ්‍යා කුලකය. 0 10 අතර ඇති ප්‍රථමක සංඛ්‍යා කුලකය අපි මතක් කරගත්ත ආකාර තුනෙන් කොහොමද නිරූපණය කරන්න කියලා. හරි මොකක්ද අපේ පළවෙනි ක්‍රමය? පොදු ලක්ෂණයක් මගින් විස්තර කිරීම. හරි ඒ වගේම මතක තියාගන්න ඕනේ අපි කුලකයක් නම් කරන්නේ කොහොමද? අපි කුලකයක් නම් කරන්න පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ තියෙන කැපිටල් අකුරු. හරි අපි නම් කරමු බලන්න. අපි මොකක්ද ගත්ත කුලකය? අපි ගත්ත කුලකය තමයි 0 10 අතර ප්‍රථමක සංඛ්‍යා කුලකය. පළවෙනි ක්‍රමය තමයි පොදු ලක්ෂණයක් මගින් කුලකය නිරූපණය කිරීම. අපි මේ කුලකේ නම් කරමු ඒ කුලකේ කියලා. ඒ කුලකය එතකොට 0 10 අතර ඇති ප්‍රථමක සංඛ්‍යය. ඒක තමයි අපි ගත්ත කුලකේ මොකක්ද? පොදු ලක්ෂණය. එහෙනම් අපිට පුළුවන් මේ සංගල වරහණ ඇතුලේ පොදු ලක්ෂණය ලියන්න. බිංදුවක් 10ක් අතර ප්‍රථමක සංඛ්‍යය. මේක තමයි පොදු ලක්ෂණය. දෙවෙනි ක්‍රමය මොකක්ද අපි ඉගෙන ගත්ත? අපි මතක් කරගත්ත මොකක්ද කුලකයක් නිරූපණය කරන්න පුළුවන් දෙවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි මේ කුලකයේ අවයව සංගල වරහණක් තුල ලියලා එහෙම නිරූපණය කරන අපිට කුලකයක් නිරූපණය කරන්න පුළුවන් කියලා. හරි දැන් බලන්න 0 10 අතර තියෙන ප්‍රථමක සංඛ්‍යා මොනවද කියලා. මොනවද ප්‍රථමක සංඛ්‍යා ටික? 2 3 5 7. මේ ටිකද ප්‍රථමක සංඛ්‍යා ටික. හරි මේ කුලකේ ඒ කුලකේ අවයව ටික තමයි අපි දැන් ලියුවේ. තුන්වෙනි ක්‍රමය මොකක්ද? වෙන් රූප සටහනක් මගින් නිරූපණය කරන ක්‍රමය තමයි තුන්වෙනි ක්‍රමය. ඔයාලා දන්නවා වෙන් රූප සටහනක් කොහොමද අපි අඳින්නේ. එහෙනම් වෙන් රූප සටහනක් මගින් කොහොමද අපි කුලකයක් නිරූපණය කරන්නේ? මේ කුලකයේ තියෙන සියලුම අවයව ටික මේ වෙන් රූප සටහන ඇතුලේ ලියන්න ඕනේ. එහෙම ලියා දක්වලා තමයි අපි වෙන් රූප සටහනක් මගින් කුලකයක් නිරූපණය කරන්නේ. ඊට පස්සේ මේ වෙන් රූප සටහන අපි මේ කුලකයේ නම්. හරිනේ මේ කුලකයේ නම් නම් කරා. මොකක්ද මේ කුලකේ? ඒ කුලකේනේ අපේ. එහෙනම් අපේ වෙන් රූප සටහන ඒ කියලා අපි නම් කළා. මෙන්න මේ ක්‍රම තුන තමයි ඔයාලා අට ශ්‍රේණියෙන් ඔබට ඉගෙන ගත්තේ කුලකයක් නිරූපණය කරන්න තියෙන ක්‍රම තුන කියලා. හරි ඒ වගේම අපි ඉගෙන ගන්න ඕනේ මේක ඔයාලා ඉගෙනගෙන තියෙන අපි මතක් කරගමු කුලකයක අවයව කොහොමද නිරූපණය කරන්න කියලා. මේ කුලකයේ තියෙන අවයව මොනවද? 2 3 5 7. දැන් මම මේකෙන් එක ඉලක්කමක් එළියට ගත්තොත් ඒ ඉලක්කම මේ කුලකයේ අවයවයක්. ඉතින් මට කියන්න ඕනේ මම 2 එළියට ගන්නවා. මට කියන්න ඕනේ 2 ඒ කුලකයේ අවයවයක් වේ. හරි මට එහෙම කියන්න පුළුවන්. කොහොමද අපි ඒක ලියා පෙන්වන්නේ? කොහොමද ඒක ලියලා පෙන්වන්නේ? 2 ඒ කුලකයේ අවයවයක් වේ. හරි මෙන්න මෙහෙම තමයි ලියලා පෙන්වන්නේ. 2 ඒ කුලකයේ අවයවයක් වේ. මෙන්න මේක තමයි අවයවයක් කියන්න අපි පාවිච්චි කරන සංකේතය. හරි දැන් මේකත් මතක් කරගන්න ඕනේ කුලකයක අවයව ගණන නිරූපණය කරන්නේ කොහොමද කියලා. මේ කුලකේ බලන්න අවයව කීයක් තියෙනවද කියලා. අවයව 4ක් තියෙනවා. එහෙනම් අපි කියන්න ඕනේ මේ කුලකේ අවයව 4ක් තියෙනවා. ඒ කුලකේ අවයව ගාන 4යි කියලා අපි කියන්න ඕනේ. දැන් කිව්වා දැන් අපි කොහොමද මේක ලියා දක්වන්නේ? ඒ කුලකේ අවයව ගණන 4යි. අවයව ගණන පෙන්වන්න අපි ගන්න සංකේතේ මොකක්ද? සිම්පල් n පාවිච්චි කරනවා. එහෙනම්
අවයව ගණන කොහොමද දක්වන්නේ සිම්පල් ලෙන් වලින් අපි සංකේතවත් කරන අවයව ගණන කියන එක ඊට පස්සේ මොන කුලකයේද ඒ කුලකයේ එහෙනම් කුලකයේ නම අපි දාන්න ඕනේ වරහණක් ඇතුලේ වරහණක් ඇතුලේ දානවා කුලකයේ නම මොන කුලකයේද ඒ කුලකයේ අවයව කීයක් තියෙනවද අවයව ගණන 4යි එහෙනම් ඒ කුලකයේ අවයව ගණන 4කි මෙන්න මෙහෙම අපිට ලියලා නිරූපණය කරන්න පුළුවන් කුලකයක අවයව ගණන හරි දැන් මම විශේෂ අවස්ථාවක් ඔයගලන්ට පෙන්නන්නම් හොඳට බලා ගන්න මොකද සමහරක් අය කලබලෙට මෙන්න මේ වගේ පොඩි පොඩි දේවල් වරද්දනවා මම උදාහරණයක් ගන්නම් ඒ කුලකය මහරගම යන වචනයේ අකුරු ඔගලන්ට පොදු ලක්ෂණයක් මගින් විස්තර කරපු කුලකයක් දීලා තියෙනවා මහරගම යන වචනයේ අකුරු දැන් මොකද ඔයාලගෙන් අහන්නේ ඔයාලගෙන් අහනවා මේ කුලකයේ අවයව ලියලා පෙන්නන්න කියලා හරි දැන් අපි අවයව ලියමු බලන්න එහෙනම් මොනවද අවයව මයන්න තියෙනවා හයන්න තියෙනවා රයන්න තියෙනවා ගයන්න තියෙනවා ඔයාලට පේනව නේද මේ මහරගම කියන වචනයේ මයනු දෙකක් තියෙනවා හැබැයි අපි මේකේ අවයව ලියන්න ගියාම අපි ලිව්වේ එක මයන්නක් විතරයි හොඳට මතක තියාගන්න ඕනේ අපිට එක අවයවයක් නැවත නැවත ආයෙ ආයෙමත් ලියන්න බැහැ එක අවයවයක් සංගල වරහන් තුල ලියන්නේ එකපාරක් විතරයි ඒක හොඳට මතක තියාගන්න ඕනේ මොකද සමහර කට්ටිය මේක වරද්දන අවස්ථා තියෙනවා ඒකයි මම මතක් කළේ හරි එතකොට දැන් අපි කුලකයක් සම්බන්ධයෙන් තියෙන මූලික දැනුම මතක් කරගත්තා ඔයාලා 6 7 8 ශ්‍රේණි වලදී ඉගෙන ගත්ත මූලික දැනුම අපි මතක් කරගත්තා හරි එහෙනම් අපි මේ ශ්‍රේණියේදී ඔයාලා 9 ශ්‍රේණියේදී මොනවද ඉගෙන ගන්න තියෙන්නේ අපි අන්නේ ටිකට දැන් අවධානය යොමු කරමු. ඔයාලට මුලින්ම ඉගෙන ගන්න තියෙන ඔයාලගේ සිලබස් එකේ පරිමිත කුලකයක් කියන්නේ මොකක්ද? අපරිමිත කුලකයක් කියන්නේ මොකක්ද කියලා. අපි බලමු ඒක. අපි ඒක ඉගෙන ගන්න උදාහරණයක් පාවිච්චි කරමු. එතකොට ඒක ඔයාලට තේරුම් ගන්න හරිම ලේසි. හරි. අපි උදාහරණයක් විදිහට ගමු. පරිමිත කුලක සහ අපරිමිත කුලක ඉගෙන ගන්න. මොකක්ද ගන්නෙ අපි ගමු ඔත්තේ සංඛ්‍යා කුලකේ හරි එතකොට ඒ කුලකේ නිරූපණය කරනවා අපි හිතමු 0.10 අතර ඔත්තේ සංඛ්‍යා 0.10 අතර ඔත්තේ සංඛ්‍යා ඊට පස්සේ B කුලකේ ගමු ඔත්තේ සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා කුලකය දැන් ඔයාලට පේනවා මේ අපි ගත්ත ඒ කුලකයේ යම්කිසි සීමාවක් දීලා තියෙනවා මොකක්ද සීමාව 0.10 අතර එහෙම සීමාවක් දීලා තියෙනවා හැබැයි අපේ මේ B කුලකේ එහෙම සීමාවක් අපිට දීලා නැහැ අපිට ඔත්තේ සංඛ්‍යා කිව්වම අපිට ඕනෑ තරම් ඔත්තේ සංඛ්‍යා ලියාගෙන යන්න පුළුවන් අපි ලියලත් බලමු අවයවත් ලියලා බලමු මොනවද එහෙනම් ඒ කුලකයට එන අවයව ටික 0.10 අතරනේ මොනවද 0.10 අතර ඔත්තේ සංඛ්‍යා 1 3 5 7 9 මෙන්න තියෙනවා 0.10 අතර ඔත්තේ සංඛ්‍යා එතකොට ඔත්තේ සංඛ්‍යා කියලා අපිට දීලා තියෙනවා ඊ කුලකයේ B කුලකයේ අවයව ලියමු ඔත්තේ සංඛ්‍යා 1 3 5 7 9 තව ලියන්න පුළුවන් අපිට ඕන තරම් ලියන්න පුළුවන් මොකද අපිට මේ B කුලකේ කිසිම සීමාවක් දීලා නැහැ අපිට ඕන තරම් ලියාගෙන යන්න පුළුවන් හැබැයි අපිට එහෙම ඕන තරම් ලියාගෙන යන්න ඕන වෙන්නේ නැහැ අපිට පුළුවන් යම්කිසි සංඛ්‍යා ටිකක් ලියලා යම්කිසි අවයව ටිකක් ලියලා ඊට පස්සේ 33ක් තියන්න
මොකක්ද මේ තිත්තුනේ නිරූපණය කරන්නේ ඔයාලා සංඛ්‍යා රටාවලදී ඉගෙන ගත්ත මතක ඇති ඔයාලගේ පළවෙනි පාඩම මේ තිත්තුනක් කියලා නිරූපණය කරන්නේ මොකක්ද මේකේ තවත් අපිට අවයව ලියන්න පුළුවන් මේකේ අවයව ගාන අපරිමිතයි කියන එක තමයි මේ සංකේම් සෝරි මේ තිත්තුනේ නිරූපණය කරන්නේ තේරුණා නේද හරි එතකොට ඔයාලට පුළුවන් ද නිශ්චිතව මෙන්න මේ ඒ කොලකේ අවයව මෙන්න මෙච්චරක් තියෙනවා කියලා කියන්න ඔව් පුළුවන් අනිවාර්යෙන් පුළුවන් මොකද ඒ කොලකේ අවයව කීයක් තියෙනවද අවයව ගාන එන්නේ කීයක් තියෙනවද 1 2 3 4 5ක් තියෙනවා අවයව ගාන 5යි එහෙනම් අපිට කියන්න පුළුවන් ඒ කොලකේ අවයව ගණන 5යි හැබැයි දැන් යමු බලන්න බී කොලකේට බී කොලකේ අවයව කීයක් තියෙනවද අපිට එහෙම කියන්න බෑයේ මේ කුලකේ අවසානයේ 33ක් දාලා නිරූපණය කරලා තියෙනවා මේ කුලකේ අවයව අපරිමිතයි කියලා. එහෙනම් අපිට මේකේ කුලකේ අවයව ගාන නිශ්චිතව කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් මෙන්න මේ වගේ කුලක වලට කියනවා අපි අපරිමිත කුලක කියලා. මෙන්න මේ වගේ කුලක වලට කියනවා අපි පරිමිත කුලක කියලා. එහෙනම් පරිමිත කුලකයක් කියන්නේ මොකක්ද? අවයව ගණන නිශ්චිතව කිව හැකි කුලක වලට කියනවා අපි පරිමිත කුලක කියලා. අපරිමිත කුලක කියන්නේ අවයව ගණන නිශ්චිතව කිව නොහැකි කුලක වලට කියනවා අපි අපරිමිත කුලක කියලා. දැන් ඔයාලට පැහැදිලිව පරිමිත කුලක කියන්නේ මොකක්ද? අපරිමිත කුලක කියන්නේ මොකක්ද කියලා අඳුර ගන්න පුළුවන්. හරි. ඊළඟට එහෙනම් අපි බලමු ඉගෙන ගන්න මොකක්ද ඊළඟට ඔයාලගේ සිලබස් එකේ ඉගෙන ගන්න තියෙන්නේ සමකුලක සහ තුල්ය කුලක ඉගෙන ගන්න තියෙනවා. අපි බලමු සමකුලකයක් කියන්නේ මොකක්ද තුල්ය කුලකයක් කියන්නේ මොකක්ද කියලා. අපි උදාහරණයක් ගමු. සමකුලක කියන්න සමකුලකයි තුල්ය කුලකයි ඉගෙන ගන්න අපි උදාහරණයක් ගමු. එතකොට ඔයාලට ඒක සරලව පැහැදිලිව මතක තියාගන්න පුළුවන්. මොකක්ද ගන්න අපි? අපි ගමු බිංදුවත් දහයත් අතර ඉරට්ට සංඛ්‍යා කුලකය ඉරට්ට සංඛ්‍යා දී කුලකයේ විදිහට අපි ගමු බිංදුවත් දහයත් අතර දෙකෙහි ගුණාකාර දැන් මම මේ මොකද්ද ගණන්න්නේ සමකුලක අඳුර ගන්න විදිය හරි අපි මේකේ අවයව ටික ලියමු බලන්න මොනවද මේ කුලකේ අවයව? ඒ කුලකේ අවයව බිංදුව 10ත් අතර ඉරට්ට සංඛ්‍යා. මොනවද බිංදුව 10ත් අතර ඉරට්ට සංඛ්‍යා? අපි ලියමු 2 4 6 8. බිංදුව 10ත් අතරනේ. මෙන්න අපේ ඒ කුලකේ අවයව. එතකොට බී කුලකේ අවයව වෙන්නේ මොනවද? බිංදුව 10ත් අතර 2හි ගුණාකාර. හරි එකත් අපි ලියමුකෝ 2 4 6 8 දැන් මොකද උනේ ඒ කුලකයේ තියෙන අවයව ටිකම තමයි බී කුලකයේ තියෙන්නේ මොකද උනේ අවයව සමාන වුණා එහෙනම් මෙන්න මේ වගේ කුලක වලට අපි කියනවා මොන කුලක කියලාද සම කුලක කියලා ඇයි ඒ එකම අවයව ටික තමයි මේ කුලක දෙකේම තියෙන්නේ. අවයව සමානයි. මේ වගේ කුලක තමයි අපි කියන්නේ සම කුලක කියලා. කොහොමද අපි සම කුලකයක් නිරූපණය කරන්නේ? සම කුලකයක් නිරූපණය කරන්න අපි පාවිච්චි කරනවා සංකේතයක් විදිහට සමාන ලකුණ. කොහොමද එහෙනම් අපි ඒක ලියලා පෙන්නන්නේ? ඒ සම කුලකයක් බීට AB සම කුලක කියලා තමයි මම මේ නිරූපණය කරලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. හරි ඊට පස්සේ මොකක්ද අපිට ඉගෙන ගන්න තියෙන්නේ? තුල්ය කුලකයක් කියන්නේ මොකක්ද කියලා. තුල්ය කුලකයක් කියන්නේ මොකක්ද? හරි අපි ඒකට උදාහරණයක් ගමු. හරි මම A කුලකය එකෙන්මම තියාගෙන මම B කුලකය වෙනස් කරනවා. මොකක්ද අපි B කුලකයට ගන්න? අපි ගමු B කුලකයට ගමු බිංදුවත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යාවක්. ඔයාලා දැන් දන්නවනේ ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ මොනවද කියලා? ප්‍රථමක සංඛ්‍යාව. හරි අපි B කුලකයේ අවයව ලියමුකෝ. බිංදුවත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යාව. මොනවද ප්‍රථමක සංඛ්‍යාව? 2 3
පහ හත B කුලකයේ අවයව කීයක් ආවද B කුලකයේ අවයව හතරක් තියෙනවා A කුලකයේ අවයව කීයක් තියෙනවද A කුලකයේ අවයව හතරක් තියෙනවා අපි බලමු A කුලකයේ අවයව ගණන 4යි B කුලකයේ අවයව ගණන 4යි මොකද උනේ A කුලකයේ සහ B කුලකයේ අවයව ගණන සමාන වුණා එහෙනම් මේ A සහ B කියන්නේ මොන කුලකද තුල්්‍ය කුලක කොහොමද අපි තුල්්‍ය කුලක කියලා අඳුරගත්තේ කොහොමද A වල තියෙන අවයව ගණනයි B කුලකයේ තියෙන අවයව ගණනයි එකිනෙකට සමානයි එහෙනම් තුල්්‍ය කුලකයක් කියලා කියන්නේ මොකක්ද අවයව ගණන එකිනෙකට සමාන කුලක අපි අඳුරගන්නවා තුල්්‍ය කුලක කියලා එහෙනම් සමකුලකයක් කියන්නේ මොකක්ද තුල්්‍ය කුලකයක් කියන්නේ මොකක්ද කියලා වෙන් කරලා අඳුරගන්න හැකියාවක් දැන් ඔයාලා හැමෝටම තියෙනවා හරි එහෙනම් ඊට පස්සේ අපිට මොකක්ද ඉගෙන ගන්න තියෙන්නේ මේ පාඩමේ උපකුලක අඳුරගන්න ඔයාලට හැකියාව ලබා දෙන්න තමයි දැන් මම හදන්නේ උපකුලක අපි මේ උදාහරණයම ගමු උපකුලක ඉගෙන ගන්න ඒ කුලකෙම ගමුකෝ දැන් මෙතන පොදු ලක්ෂණයක් මගින් විස්තර කරලා තියෙනවා ඒ කුලකේ මොකක්ද ඒ කුලකේ 0 10 අතර ප්‍රථමක සංඛ්‍යා මේක තමයි අපේ ඒ කුලකේ දැන් ඔයාලගෙන් අහන්නේ මොකක්ද මේකේ උපකුලක අඳුරගන්නේ කොහොමද කියලා හරි අපේ උපකුලක හරි අපි මේකේ අවයව ගන්න ලියමුකෝ ඒ කුලකය මොනවද අවයව බිඳුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා 2 4 6 8 මෙන්න ආවා අපේ ඒ කුලකයේ අවයව දැන් හිතන්න ඔයාලට තව කුලකයක් දීලා තියෙනවා දෙකෙහි ගුණාකාර කුලකය එතකොට ඒක තමයි B කුලකය මොකක්ද B කුලකය දෙකෙහි ගුණාකාර කුලකය අපි ලියමු දෙකෙහි ගුණාකාර මොනවද කියලා 2 4 6 8 10 12 මේ විදිහට අපිට ඕන තරම් ලියන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවද අපේ ඒ කුලකයේ මොනවද නිරූපණය කළේ? ඒ කුලකයේ නිරූපණය කළේ අපේ 0 10 අතර තියෙන ඉරට්ට සංඛ්‍යා ටික. B කුලකයේ නිරූපණය කළේ අපේ දෙකෙහි ගුණාකාර කුලකය. ඔයාලට පේනවද දැන් මේ ඒ කුලකයේ තියෙන සියලුම අවයව ටික මෙන්න මේ B කුලකයේ තියෙනවා කියලා. ඒ කුලකයේ තියෙන සියලුම අවයව මේ B කුලකයේ තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් A කුලකය B කුලකයේහි උපකුලකයක් වේ. නේද? A කුලකය B කුලකයේහි උපකුලකයක් වේ. කොහොමද එතකොට අපි ඒක ලියන්නේ? අපි ඒක නිරූපණය කරනවා මෙන්න මෙහෙම. A කුලකය B කුලකයේහි උපකුලකයක් වේ. මෙන්න මේක තමයි සංකේතය උපකුලකයක් කියන්න අපි පාවිච්චි කරන. එතකොට අපි තව කුලකයක් ගමු. තව කුලකයක් ගමු අපි. අපි ගමු E කුලකය කියලා. E කුලකය. අපිට ඉංග්‍රීසි හොඩියේ තියෙන ඕනම කැපිටල් අකුරක් පාවිච්චි කරන්න පුළුවන් කුලකයක් නම් කරන්න. අපි දැන් E කුලකය ගමු. අපි ගමු 2 3 5 මේ කුලකයේ අවයව 3යි තියෙන්නේ මොනවද ඒ අවයව ටික 2 3 5 දැන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා E කුලකය B කුලකයේහි උපකුලකයක් වේද E කුලකය B කුලකයේහි උපකුලකයක් වේද කොහොමද අපි ඒ E කුලකය B කුලකයේ උපකුලකයක්ද කියලා කොහොමද අපි හොයාගන්නේ එහෙනම් මේක උපකුලකයක් වෙන්න නම් මේ E කුලකයේ තියෙන සියලුම අවයව ටික මෙන්න මේ B කුලකයේහි ඇතුළත් වෙලා තියෙන්න ඕනේ බලන්න 2 තියෙනවද ඔව් 2 තියෙනවා 3 තියෙනවද නෑ 3යි 5යි මේ කුලකයේ නැහැ එක අවයවයක් තිබ්බට උපකුලකයක් වෙන්නේ නැහැ උපකුලකයක් වෙන්න නම් මොකක්ද තියෙන්න ඕනේ කොන්දේසිය මේ කුලකයේ තියෙන සියලුම අවයව ටික මේ කුලකයේ තියෙන්න ඕනේ එහෙනම් අපිට කියන්න වෙනවා E කුලකය B කුලකයේහි අවයවයක් නොවේ
හරි අපි කිව්වා දැන් කොහොමද අපි ඒක ලියලා පෙන්වන්නේ e කුලකය b කුලකයෙහි අවයවයක් නොවේ එහෙනම් අපිට පුළුවන් ඒක මෙන්න මේ විදිහට නිරූපණය කරන්න e කුලකය උපකුලකයක් නොවේ මොන කුලකයේද b කුලකයෙහි a කුලකය උපකුලකයක් නොවේ b කුලකයෙහි හරි දැන් ඔයාලා දන්නවා උපකුලක අඳුරගන්නේ කොහොමද කියලා දැන් අපි ඉගෙන ගන්න යන්නේ දීලා තියෙන කුලකයකට උපකුලක සියල්ලම ලියන්නේ කොහොමද කියලා අඳුරගන්න ඊට කලින් මම ඔයාලට මතක් කරන්න ඕනේ අභිශුන්‍ය කුලකයක් කියන්නේ මොකක්ද කියලා. ඔයාලට ශ්‍රේණියේදී ඉගෙනගත් අභිශුන්‍ය කුලකයක් කියන්නේ මොකක්ද කියලා. හරි, අපි මතක් කරගමු අභිශුන්‍ය කුලකයක් කියන්නේ මොකක්ද කියලා. මොකද අභිශුන්‍ය කුලකයක් කියන්නේ මොකක්ද කියන එක වැදගත් වෙනවා අපි දීලා තියෙන කුලකයකට උපකුලක ලියන්න යනකොට. අභිශුන්‍ය කුලකයක් කියලා කියන්නේ මොකක්ද ඒක මතක තියාගන්න හරිම ලේසි පහසුයි. මොකද අභිශුන්‍ය කුලකයක් කියලා කියන්නේ අවයව කිසිවක් නැති කුලකයක් අපි හඳුන්වනවා අභිශුන්‍ය කුලකයක් කියලා. අවයව කිසිවක් නැති කුලකයක්. මොනවද උදාහරණ? උදාහරණයක් ගන්න බලන්න. හරි අපි උදාහරණයක් ගමු. මොකක්ද ගන්න? අපි ගමු 5 10ත් අතර ඉරට්ට ප්‍රථමක සංඛ්‍යා. ඉරට්ට ප්‍රථමක සංඛ්‍යා. තියෙනවද 5 10ත් අතර ඉරට්ට ප්‍රථමක සංඛ්‍යා? නැහැනේ. එහෙනම් ඒකේ අවයව කිසිවක් නැහැ. අවයව මුකුත් නැත්නම් අපි ඒ කුලක හඳුන්වනවා අභිශුන්‍ය කුලකයක් කියලා. අනේ අභිශුන්‍ය කුලකයක් නිරූපණය කරන්නේ කොහොමද සංකේත වලින්? සංකේත දෙකක් ඉගෙන ගත්ත මතකද? මෙන්න මේ සංකේත දෙක. අපි අභිශුන්‍ය කුලකයක් කොහොමද නිරූපණය කරන්නේ? මෙන්න මෙහෙම හිස් අඟල වරහණක් දාලා අපිට නිරූපණය කරන්න පුළුවන් මේක අභිශුන්‍ය කුලකයක් කියලා. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ සංකේතය පාවිච්චි කරන්න අභිශුන්‍ය කුලකයක් කියලා පෙන්වන්න. හරි, දැන් අපි දීලා තියෙන කුලකයකට උපකුලක සියල්ලම ලියන්න ඉගෙන ගමු. හරි, මොනවද මේකේ උපකුලක ටික? ඊ කුලකයේ උපකුලක අපිට දෙක වෙනම ලියන්න පුළුවන්. තුන වෙනම ගන්නත් පුළුවන්. පහ වෙනම ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට 2යි 3යි ගන්න පුළුවන් එකට. මේ 2 සහ 3 මේ සංඛ්‍යා දෙකම මේ අවයව දෙකම මෙන්න මේ e කියන කුලකයේ අඩංගු වෙලා තියෙනවනේ. එහෙනම් මේ කුලකයේ උපකුලකය. 2යි 3යි ගත්තා 2යි 5යි. ඊට පස්සේ මොනවද ගන්න පුළුවන්? අපිට ඊට පස්සේ ගන්න පුළුවන් 3යි 5යි ගන්න පුළුවන්. මේ සංඛ්‍යා ටික මේ සංඛ්‍යා තුන පාවිච්චි කරලා මේ අවයව තුන පාවිච්චි කරලා හදා ගන්න පුළුවන් උපකුලක ටික සියල්ලම අපි ලියුවා නේද? ඔව්, ලියලා ඉවරයි. ඉතින් මෙච්චරයිද අපිට මේ කුලකයට ලියන්න පුළුවන් උපකුලක ටික. මෙච්චරයිද? නැහැ නැහැ නැහැ. තව දෙකක් තියෙනවා. මොකක්ද? මම ඔයාලට මෙන්න මේක නිසා තමයි අභිශුන්‍ය කුලකයක් කියන්නේ මොකක්ද කියලා මතක් කළේ. හොඳට මතක තියාගන්න ඕනම කුලකයක උපකුලක ලියන්න කියලා කිව්වොත් එහෙම ඒකින් හදාගන්න පුළුවන් උපකුලක ටික විතරක් නෙමෙයි මේක උපකුලක වෙන්නේ. අභිශුන්‍ය කුලකය සහ එම කුලකයම ඒ කුලකේ උපකුලකයන් විදිහට අපි ලියනවා. මොකක්ද මං කිව්වේ? අභිශුන්‍ය කුලකයේ සහ එම කුලකයේ ඒ විදිහටම ඒ කුලකේ උපකුලකයන් විදිහට අපි ලියනවා. එහෙනම් මේ කුලකයේ තවත් උපකුලක දෙකක් තියෙනවා. මොනවද ඒ උපකුලක දෙක? මේ කුලකයේ අභිශුන්‍ය කුලකයේ සහ මේ කුලකයම. හරි. මොකද අභිශුන්‍ය කුලකයේ කොහොමද අපි ලියන්නේ? මෙන්න මෙහෙම අපිට අභිශුන්‍ය කුලකේ ලියන්න පුළුවන් මේ කුලකයේම මේ කුලකේ උපකුලකයක් වෙනවා. හරි, ලේසි මතක තියාගන්න. මෙන්න සමහර කට්ටිය කරන දෙයක් තමයි උපකුලක සියල්ලම ලියනවා. හැබැයි මෙන්න මේ උපකුලක දෙක අමතක කරනවා. එහෙම අමතක කරන්න බෑ. උපකුලක සියල්ලම ලියන්න කිව්වහම මේ උපකුලක දෙකත් අනිවාර්යෙන් ලියන්න ඕනේ.
ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒ වගේම මම කලින් සමකුලකයි තුල්ලකුලකයි ඉගෙනුවානේ. අන්න ඒකට මෙන්න මේකත් මතක තියාගන්න. සමකුලකයක් කියලා කිව්වේ මොකක්ද? අවයව සමාන කුලක අපි හැඳින්නුවා සමකුලක කියලා. එතකොට තුල්ලකුලකයක් කියලා කිව්වේ මොකක්ද? අවයව ගණන. අවයව ගණන සමාන කුලක අපි හැඳින්නුවා තුල්ලිය කුලක කියලා. එහෙනම් මෙන්න මේක මතක තියාගන්න. සියලුම සමකුලක තුල්ලිය වෙනවා. හැබැයි සියලුම තුල්ලිය කුලක සම වෙන්නේ නැහැ. සමකුලක වෙන්නේ නැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න සහ තව චුට්ටක් හිතන්න. හරි. එතකොට මං අද ඉගැන්නුවා පරිමිත කුලක, අපරිමිත කුලක, සමකුලක, තුල්ලිය කුලක සහ උපකුලක හඳුනගන්න. එතකොට මම හිතනවා මං අද මේ උගන්නපු කොටසෙන් ඔයාලට හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියලා. ලැබෙන්න ඇති නෙමෙයි හොඳ දැනුමක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මං ඊළඟ වීඩියෝ එකේ මං ඔයාලට උගන්වන්න බලාපොරොත්තු වෙනවා වියුක්ත කුලක, කුලක මේලය, කුලක චේතනය සහ සර්වත්‍ර කුලක. ඉතින් ඔයාලා කැමති නම් දිගටම මාත් එක්ක එකතු වෙලා මේ ගණිතය රස විදිහට සරලව පැහැදිලිව ඉගෙන ගන්න මේ channel එක, මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් අදට ගිහින් එන්නම්.